ජාතික ජනබල වේගය නියෝජනය කරමින් එහි ජාතික විධායක සභික සරෝජ සාවිත්‍රී පෝගට් මහත්මිය අවස්ථාව. මැතිවරණය පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ අයිතියක් ජනාධිපතිවරයාට නෑ. ඇත්තටම රටක මැතිවරණය කියන එක මේ එන්නේ රටේ පොදු නීති අනුව, ව්‍යවස්ථාවට අනුව. එතකොට මේක අදාළ කාල සීමාව අවසන් වෙලා ඒ පැවැත්විය යුතුව තිබුණු මැතිවරණය අවුරුද්දකින් ප්‍රමාද වෙලා දැන් නියමිත කාලවකවානුව පැවැත්වීමට දින නියම වෙලා තිබෙනවා. එතන මේක පවත්වන්නේ නැහැ කියලා කියන්න කිසිදු පාර්ශවයකට, ආයතනයකට හෝ පුද්ගලයකට හෝ කණ්ඩායමකට පුළුවන් කමක් නැහැ. එතකොට ඒක තමයි එතන තියෙන බරපතලම නීතිමය තත්ත්වය. ව්‍යවස්ථාපිත ආයතන සහ බලය හිමි කණ්ඩායම් විසින් මේ රටේ මූලික නීතිය සහ ජන වර්ම කියන කත් එක සෙල්ලම් කරන තත්ත්වයක් තිබෙනවා. ඒක නිසා එතන මේ රටේ පැවැත්විය යුතුව තියෙන මේ මැතිවරණය පවත්වන්න අවශේෂ පහසුකම් සැපීම තමයි ඒ මොහොතේ පවතින ආණ්ඩුවක වගකීම වෙන්නේ. එතකොට මේ ආණ්ඩුව පැහැදිලිව මේ වගකීම පැහැර හරිමින් තියනවා කියන එක තමයි මේ කටයුතු වල තිබෙන්නේ. මැතිවරණ කොමිසම විසින් තවම ඒක මැතිවරණය පවත්වන්නේ නැහැ කියලා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරලා නැහැ. මේක පැවැත්වීම කල් දානවා කියන හෝ අධිකරණයට විතරයි මේක සම්බන්ධව තීන්දුවක් දිය හැකිව තිබෙන්නේ. හැබැයි එහෙම තීන්දුවකුත් තවත් ලැබිලා නැහැ. හැබැයි ඒ තීන්දුව ලැබෙන්නත් පෙර, මැතිවරණ කොමිසමේ ප්‍රකාශනය ලැබෙන්නත් පෙර මේ වෙලාවේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් යනවා රාජ්‍ය නිලධාරීන්ට සම්බන්ධ කරගෙන. මේ රාජ්‍ය නිලධාරීන්ව එක් අතකින් බය ගන්නවලා, තව වරදාන හා වරප්‍රසාද දීලා තනතුරු සමහරට සේවා දිගුවකට තනතුරු උසස් වීමකට අල්ලගත්තු මේ නිලධාරී කණ්ඩායමක් එක්ක මේ මැතිවරණය කියන එක කඩාකප්පල් කිරීමේ මේ යන විදියට ගියොතින් 9 වෙනිදට පවත්වන්න බැරි වාතාවරණයක් තිබෙනවා. ඉතින් ඒ තත්ත්වයට පත් කරන්න තමයි මේ උත්සාහය දරමින් ඉන්නේ. මොකද මේක මැතිවරණ නාම යෝජනා බාර දීපුත් බාර දෙන්න උත්සාහ කරපු දවසේ ඉඳන්, ඒ වගේම තමයි ඒ සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ඉඳන්, ඒ ආදී වශයෙන්ම මේ සීමා නිර්ණය කොමිසම මගින් ලැබෙන තීන්දුව ලැබෙනතුරු ඒ ආදී වශයෙන් 19 වතාවකට වඩා මේක මැතිවරණය පවත්වන්නේ නැතුව ඉන්න කලින් ඉඳන්ම මේකට බාධා පමුණුවමින් තිබුණා. ඒ අවස්ථාවන් පරාජයට පත් කරමින් ආපු මැතිවරණයක් මේක. ඒක නිසා මේක පවත්වන්නේ නැතුව තිබුණොත් මොකද වෙන්නේ කියන එක සම්බන්ධයෙන් ජනතාවගේ මතය කිසිසේත්ම ඒක බාර ගන්න සූදානම් නැහැ. මේක ජනතාවගේ ව්‍යවස්ථාපිත අයිතියක්. ඒතර අපි පක්ෂයක් හැටියට දැඩිව පෙනී ඉන්නවා රටක ව්‍යවස්ථාපිත නීතියත් එක්ක, ඒ වගේම රටේ මූලික මිනිස් අයිතිවාසිකම් සමග කිසිදු පාලකයෙකුට ආණ්ඩුවකට සෙල්ලම් කරන්න ඉඩ නොදිය යුතුයි කියන එක. ඒ වෙනුවෙන් අපි අනුල්ලංඝනීය සටනක ඉන්නවා කිසිම කොන්දේසියකින් තොරව. ඒ වගේම තමයි අපි කියන්න ඕනේ මේ රටේ මේ මොහොත කියලා කියන්නේ ආර්ථික අර්බුදය දැඩිව පවතින මොහොත. විදුලි බිලෙන් ජනතාව හොඳටම හෙම්බත් වෙලා ඉනවා. ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ ආදී සියලුම කණ්ඩායම් මේ විදුලි බිලෙන් පීඩාවට පත් වෙලා තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල උද්ධමනය ලෝකේ පළවෙනි තැනට ඇවිල්ලා තිබෙනවා. මේ හැමදේම තියෙද්දි ජනතාව දුන්නු ජනවරමට පයින් ගහපු ආණ්ඩුවක් තියෙනවා. ඒතර ජනතාවට සැබෑ අයිතියක් තිබෙනවා. එකක් තමයි තමන්ගේ ජීවත් වීමේ අයිතින් වෙනුවෙන් ඉල්ලා හිටින්න, ඒ වගේම තමයි තමන්ගේ ජනවරමට පයින් ගහපු ආණ්ඩුව වෙනස් කරගන්න. ඒතර ඒ සඳහා තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. මොකද එක පැත්තකින් ජීවත් වෙන බැරිම කරලා තියෙනවා, අනිත් පැත්තෙන් ජීවත් වෙන බැරිම කරපු ආණ්ඩුව වෙනස් කරගන්න තියෙන අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදීව එන්න තියෙන මොහොත පිටු දකිමින් ඉන්නවා. ඒක කඩාකප්පල්කාරී ලෙස කඩාවැටෙමින් තිබෙනවා. ඒතර ජනතාව තීරණයක් ගත යුතුයි. දැන් අපි මේ අතපය බැඳලා ගඟේ මූදේ දානකම් අපි බලන් ඉන්නවද? අපි මේකට එරෙහිව ජනතා අයිතිය වෙනුවෙන් අපේ පරම අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවද කියන එක. අනිවාර්යෙන්ම මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තට පක්ෂපාත ભેදයකින් තොරව, ಜಾති ආගම් කුලමල ભેදයකින් තොරව විශාල සටනක් තිබෙනවා. ඒ අරගලය කියලා කියන්නේ සුළුපටු කාරණාවක් නෙමෙයි. මේ වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ රටේ ජනතාවට යුක්තිෂ්ඨ කරන්න. ඡන්දය පවත්වනවා කියන එක අර වෙන උත්තරයක් නෑ.